සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කේනසුනීයති ලෝකෝ කේනසු පරිකස්සති කිස්සසේක ධම්මස්ස සබ්බේව වසමංව ගූති සදා වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී පින්වත් මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචි ලලීන්ද්‍ර කසුන් ජයරත්න මහත්මයා විසින් බව අපට සිහිපත් කරලා තියෙනවා. ඉතින් මේ මහත්මයාත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන අපේ පින්නතුන් කියන මේ හැම කෙනෙක්ම වෙහෙස දරන්නේ උත්සාහ දරන්නේ කැපවල කටයුතු කරන්නේ මේ සංසාර දුකෙන් අත් මිදෙන්න. අනවරාගර සංසාර ගමනක් ගැන අපි දැනගන්නේ අපේ ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිසා. ඒ ශාන්තිනායකයන් වහන්සේ අම්මෙක් වගේ තාත්තෙක් වගේ තුන් ලෝකයකට අම්මෙක් තාත්තෙක් වගේ සියල්ලව දැනගෙන දැකගෙන මහා කරුණාවෙන් දේශනා කරනවා සංසාරයේ අනවරාග්‍රයි. මේ අනවරාග්‍ර සසරෙහි වෙහෙස ඇති වුණේ මේ භවයේ විතරක් නෙවෙයි, විඩා ඇති වුණේ මේ භවයේ විතරක් නෙවෙයි, පීඩා විඳින්නේ මේ භවයේ විතරක් නෙවෙයි, තැවිලි දැවිලි පිච්චී මත් දකින්නේ මේ ජීවිතයේ විතරක් නෙවෙයි. මේ අනවරාග්‍ර සංසාර ගමනක නැවත නැවත මෙවැනි දුක්ඛ දෝමනස්යන් මුහුණ දෙමින් දුක්ඛ දෝමනස්යන් අත්දකිමින් එන ගමනක් තමයි මේ සංසාරයේ සහ මේ ඉදිරි සංසාරික ජීවිතයත්, ඒ වගේම වෙහෙසකාරී පීඩාකාරී තැවිලි දැවිලි සහගත සංසාර ගමනක් කියලා අපට අපේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන නිසා තමයි පින්නොත්තුනි අපි මේ සංසාරය මොකද්ද කියලා දැනගන්නේ. ඒක දැනගන්න නුවණ තියෙන අය සත්පුරුෂය මොකද කරන්නේ? මේ වෙහෙසකාරී සංසාරයෙන් විඩා සහගත සංසාරයෙන් තැවිලි දැවිලි සහගත සංසාරයෙන් අත් මිදෙන්න හැඟීම් ඇති කර ගන්නවා, අදිෂ්ඨාන ඇති කර ගන්නවා, ප්‍රාර්ථනා ඇති කර ගන්නවා. එහෙම අදිෂ්ඨාන ඇති කරගෙන ප්‍රාර්ථනා ඇති කරගෙන මොකද කරන්නේ? මේ සංසාරික වෙහෙසෙන් අත් මිදෙන්නට අවශ්‍ය හැම දෙයක්ම සම්පාදනය කරගන්නවා. ඒ අතර ප්‍රධානම කාරණාවක් තමයි මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. මේ ලෝකේ ගත්තට පස්සේ කෝටි 800ක් විතර සාමාන්‍යයෙන් ඉන්නවා. මේ කෝටි 800ක් වූ මේ විශාල ජනගහනය තුළ මේ ලෝකේ ජීවත් වෙන බොහෝ අය පින්නතුනි හැම මොහොතකදීම කුමන හරි දුකක් අත්දකිනවා. හැම මොහොතකදීම වගේම කුමන හරි පීඩාවක් අත්දකිනවා. ඒ විතරක් නෙවෙයි, අත්දකින දුකෙන් අත්දකින පීඩාවෙන් අත් මිදෙන්න තමන් දන්න විදිහට වෑයම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන ආශ්චර්යය තමයි ඒ ධර්මය ඇහෙන මාත්‍රේම මොහොතක නමුත් අපි පින්නතුනි අත්දකපු දුක පීඩාව ඇසිල්ලකින් නැති කරලා දානවා. මේ ලෝකයේ තමන් අත්දකින දුක් වලින් ගැලවෙන්න මාර්ගයක් නැතුව
තමන් අත්දකින දුකෙන් ගැලවෙන විසඳුමක් නැතුව පීඩා විඳින සත්‍යයන්ට තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය ඇසීම මාත්‍රයෙන්ම ඒ දුක් නැති වෙනවා කියන්නේ ඒ පීඩා නැති වෙනවා කියන්නේ ඒක ලෙහිසි පහසු දෙයක් නෙවෙයි ඒක ධර්මයේ තියෙන මහා ආශ්චර්යයක් ධර්මයේ තියෙන මහා බලයක් මේ ධර්මයේ ශ්‍රවණය කරන අපේ පින්නතුන් දන්නවා මේ ධර්මය ජීවිතයට එකතු කර ගැනීම තුළ සහ ධර්ම ශ්‍රවණාදී කටයුතු තුළ ධර්ම සාකච්ඡා ආදිය තුළ තමන් අත්දකමින් හිටපු මොනතරම් දුක් දුම්නස් පහවගිය ස්වභාවයක් තියෙනවද කියලා. ඇත්තරම ධර්ම දේශනාවක් සඳහා දායකත්වයේ දැරීම තුළ දායකත්වයේ දරණ කෙනෙකුට උනත් පින්නතුනි මහා පිනක් අත්පත් වෙන්නේ. ඒක මාධ්‍යයක් තුලින් කරන ධර්මදායකත්වයක් වෙන්න පුළුවන් ගමේ පන්සලක සිදු කරන ධර්මදානමය පින්කමක් වෙන්න පුළුවන් ගෙදරක කරන ධර්මදානමය පින්කමක් වෙන්න පුළුවන් යම් ධර්මදානමය පින්කමක් කරද්දී ඒ පින්කම සිදු කරන කෙනාට පින්නොතිනි මහා පිනක් අත්පත් වෙන එක හේතුවක් තමයි දුකෙන් නිදහස් වෙන්නට මාර්ගයක් නැතුව පිච්චි පිච්චි තියෙන හිත්තලට ඒ ධර්මය ඇහෙන මාත්‍රයේම මහා සැනසිල්ලක් ඇති වෙනවා. හරියට දූවිලි සහිත දැවීම් සහිත කාන්තාරයකට අකල් වැස්සක් වැටෙනවා වගේ. එතකොට යම් ධර්ම දානයක් තුල එහෙම සැනසෙන්නේ සිත් 10ක් නම් එපමණට ඒ සඳහා කැපවල කටයුතු කරන්නට ආනිසංස හිමි වෙනවා. යම් ධර්ම දානයක් තුල සැනසීම ලබන්නේ 20 දෙනෙක් නම් ඒ පමණට පින්නතුනි ඒ ධර්ම දාණය සඳහා කැප වෙන අයට පින්නත්පත් වෙනවා. ඒ ධර්ම දාණය තුල සැනසෙන්නේ හිත් 1000ක් නම් දසදහසක් නම් එපමණට පින්නතුනි ඒ ධර්ම දාණයේ දෙන අයට මහා පිනක් අත්පත් වෙනවා. ඇයි හිතක දුකක් නැති කරන එක කොච්චර අමාරුද කියලා පින්නතුන් අත්දැකීමෙන්ම දන්න නිසා. හිතක දුකක් නැති කරන එක ලේසි නෑ පින්නතුනි. දැන් මේ ආසන්න දවස් කීපය ඇතුළත අපට දැක ගන්න ලැබුණා එක තරුණ දරුවෙක් ආදරය කරපු කෙනා වෙනස් වීම තුළ ඇති වෙච්ච දුක දරා ගන්න බැරුව කෝච්චියට බෙල්ල තියලා බෙල්ල සම්පූර්ණයෙන්ම ගෙල හරියෙන් රෝද ටික ගිහිල්ලා හිස එක පැත්තක කඳ එක පැත්තක කියන්නේ ඒ තරුණ ජීවිතයේ කෝටි 800ක් ඉන්න මේ ලෝකයේ තුල කෝටි 800ක් විතර ඉන්න මේ ලෝකයේ තුල ජීවිතයේ යම් අවධියකදී කැමැත්තක් ඇති වුණු තරුණියගේ ඒ ආදරය වෙනස් වීම තුල ඇය හැර යාම තුල ඇති වුණු දුක නැති කරගන්න කොච්චර උත්සාහ කරන්නේ නැද්ද? යාළුවන්ට කියන්නේ නැති සමාජ ජාලාවලට තමන්ගේ දුක ප්‍රකාශ කරන්නේ නැති ওই මුහුණු පොත් තරහා ඒ වගේ විවිධ දේවල් බලන්න නැති දුක යට කරගන්න විවිධ දේවල් අහන්න නැති දුක යට කරගන්න කල්පනා කර කර ඉන්නේ නැති මේ වගේ දුකෙන් ගැලවෙන්නට විවිධ ඒ හිතර දැනෙන විසඳුම් පාවිච්චි කළ පාවිච්චි කළ පාවිච්චි කළා විසඳුමක් නැති තැන ඒ වටිනාකින ජීවිතේ පින්නතුනි යකඩ ගොඩකට තැලිලා පොඩි වෙල යන විදියට අපි දන්නවා අපි මිටියකින් ඇනේකට ගහද්දී කොච්චර පරිස්සම් වෙනවද මිටියකින් ඇනේකට ගහද්දී ඇඟිලි දෙකෙන් ඇනේ අල්ලගෙන අපි කොච්චර පරිස්සම් වෙනවද ඇඟිල්ලට නොවදින්න අපි අපේ ශරීරය නෙමෙයි ඒ ශරීරයේ ඇඟිල්ලක් වුණත් මිටි කොනකට වැදිලා තැලෙනවට කැමති නෑ පින්නතුනි පාරක යද්දී වුණත් අපි කොච්චර පරිස්සමෙන් පාර දෙපැත්ත පැනලා මාරු වෙන්නේ පාර අයිනෙන් යන්නේ මේ හැම දෙයක්ම කරන්නේ ඇයි මේ ශරීරයට පොඩ්ඩක්වත් පීඩාවක් එනවට කැමති නෑ අපි ස්වභාවයෙන්ම එහෙම කෙනෙක් මේ යකඩ රෝද ටික මේ බෙල්ල මැදින් ගිහිල්ලා මේක තැලිලා පොඩි වෙලා ලේ විසිරිලා විනාශ වෙලා ගියාවේ කියන අදහසකින් කෝච්චි පාරක පින්නතුණී ඇලවෙන්න මොන තරම් දුකක් පිච්චිල්ලක් ගිනි කන්දක් වගේ ඇතුළාන්තේ දෙවි දෙවි ඉන්න ගතියක් තියෙන්න ඕනද එතකොට පින්නතුනි මේ ධර්මයේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන ආශ්චර්යය තමයි අන්න ඒ වගේ විවිධ දුක් දුම්නස් විඳින අයගේ ඒ දුක් දුම්නස් වල විසඳුමක් නැතුව ජීවත් වෙන අයට ඇසිල්ලකින් සහනය ලැබෙනවා මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය තුළින්. ඉතින් ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ඔබට යම් කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ඔබට යම් දුවෙක් ඉන්නවා නම් පුතෙක් ඉන්නවා නම් අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා නම්
ධර්ම දහයාදයම කරන්න කියලා ඒ අයට. ඒක තමයි ඒ අය වෙනුවෙන් කරන්න ලොකූම දේ. එතකොට දැන් අද දවසෙත් අපි විශේෂ කාරණාවක් මුල් කරගෙන මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට අදහස් කළා. සූත්‍ර දේශනාවේ නම තමයි පින්නතුනි අපි මේ සාකච්ඡා කරන්නට හේතුන සියලුම දුක්ඛයන්ට හේතුව දුක්ඛ සමුදය විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව. අර තරුණ දරුවා තමන්ගේ ශරීරය යකඩ රෝදවලට තැලිල පොඩි වෙලා ලේ විසි වෙලා ගියාවි කියලා ඇලවුනේ තණ්හාව මත හටගත් දුක දරා ගන්න බැරුව. තරුණිය පිළිබඳව තියෙච්ච තණ්හාව නිසා මතුවෙච්ච දුක දරා ගන්න බැරුවනේ එක කලේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන සූත්‍රයත් සියලු දුක්ඛයන්ට හේතුව වුණ තණ්හාව මුල් කරගත් සූත්‍රයක්. තණ්හා සූත්‍රය. මේ සූත්‍රයේ තථාගතයන් වහන්සේ මෙන්න මෙහිමයි තථාගතයන් වහන්සේගෙන් කෙනෙක් විමසපු ප්‍රශ්නයක් මුල් කරගෙන මේ දේශනාව දිගහැරෙන්නේ. කේනස්සු නීයති ලෝකෝ කේනස්සු පරිකස්සති කිස්සස්ස ඒක ධම්මස්ස සබ්බේව වස මන්ව ගු. බුදුරජාණන් වහන්සේගෙන් පින්නතන විමසනවා ලෝකය කුමකින් පමුණුවයිද? ලෝකය කුමකින් අදීද? කුමන දහමක වසඟයට ලෝකයා ගියේද? බලන්න මෙතන මේ ලෝකය ලෝකය කියන්නේ මොකද්ද? පංචස්කන්ධ ලෝකය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිරනේ දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකේ කියලා. ලෝකෝ කියලේ කියන්නේ මේ ලෝකේ දුක මත පිහිටලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. ඒ කියන්නේ මේ පෘථිවි ධාතුව ගැන නෙවෙයිනේ කතා කළේ. මේ පංචස්කන්ධ ධර්ම ගැන. පංචස්කන්ධ ධර්ම තමයි දුක මත පිහිටලා තියෙන්නේ. එතකොට මෙතන මේ විමසනවා කේනස්සු නීයති ලෝකෝයි කියන්නේ ලොව කුමකින් පමුණුවයිද? මේ පංචස්කන්ධ ලෝකය මෙහෙම භවයෙන් භවයට භවයෙන් භවයට මේ පමුණුවන්නේ මොකද්ද? ලෝකය කුමකින් අදීද? මේ පංචස්කන්ධ ලෝකය ඇදගෙන යන්නේ කුමකින්ද? කුමන දහමක වසඟයට මේ සියල්ලෝ මෙහෙ නැත්තම් මේ පංචස්කන්ධ ලෝකාදිය කුමන දහමක වසඟයට ගියේද කියලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තණ්හාය නීයති ලෝකෝ. මේ ලෝකේ නැවත නැවත පින්නතුනි පමුණුවන්නේ භවයෙන් භවයට උපද්දවන්නේ තණ්හාව. එතකොට ඒ තණ්හාවේ බලය අපට හිතාගන්න බැරි බලයක්. මේ බාහිර ලෝකයේ තුල තියෙන යම් යම් විවිධ යන්ත්‍ර සූත්‍රවල විවිධ බලයන් අපි දකිනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් දුම්රියක් ගත්තොත් එහෙම දුම්රිය පෙට්ටි 20ක් විතර ඇදගෙන යන්න මොන තරම් බලයක් තියෙන්න ඕනද? ඒ බලය තණ්හා බලය ඉදිරියේ මොකද වෙන්නේ? හරියට මහා මේරු පර්වතයේ ළඟ දූවිලි අංශුවක් වගේ. ඒ පෙට්ටි 20ක් ඇදගෙන යන දුම්බ්‍රියක එන්ජිමක තියෙන බලය තණ්හා බලය ඉස්සරහා මහා මේරු පර්වතයේ ළඟ දූවිලි අංශුවක් වගේ පුංචි. ඊළඟට මේ පිටුතුන් දන්නවද අහස් යාන්ත්‍රා යනවා. අහස් යාන්ත්‍රා යනකොට ඒවා අහසට ගන්න අහසේ ඊළඟට යන්න විශාල බලයක් ඕන. ඒ බලය තණ්හා බලය ඉස්සරහා පින්නතුනි මහා මේරු පර්වතයේ හමුවේ තියෙන දූවිලි අංශුවක් වගේ. තණ්හා බලය කියන එකේ පින්නතුනි බලය අපිට හිතා ගන්නවත් බෑ. බලන්න නැවත රූපය උපද්දවන්න මේ තණ්හාව හේතු වෙනවා. නැවත වේදනාව උපද්දවන්න මේ තණ්හාව හේතු වෙනවා. මේ සංඥා උපද්දවන්න මේ තණ්හාව හේතු වෙනවා. හැබැයි අතින්වත් අල්ලන්න බෑ. අර පෙට්ටි 20ක් ඇදගෙන යන ඒ එන්ජිම එහෙම අතින් හරි අල්ලන්න පුළුවන්. මේ හිත එහෙම තණ්හාව එහෙම අතින් අල්ලන්න පුළුවන්. අතින්වත් අල්ලන්න බැරි මසැසින් දකින්න බැරි අති සියුම් ධර්මයක් තමයි තණ්හාව. අපිට දැනෙන්නේ තණ්හාව පිච්චීමක් වගේ, දැවීමක් වගේ, ගින්නක් වගේ. ඔච්චරයි අපිට දැනෙන්නේ. නමුත් ඒ ඇතිවෙනේ තණ්හාදී ආවේග, තණ්හාදී ගිනි පින්නතුනි බලන නැවත පංච උපාදානස්කන්ධ ධර්ම භවයෙන් භවය භවයෙන් භවය උපද්දවන්නට හේතු වෙන මහා බලයක්. ඒ තණ්හාදී බලයන්ගේ ප්‍රතිඵලයක් තමයි
පින්නතුන මේ බාහිර ලෝකයේ අපි දකින මේ සියලු බලයන් මේ දුම්රිය එන්ජිමක් කියන එක සකස් කරන්නේ තණ්හාව මුල් කරගත්ත තණ්හා උපදින ස්වභාවයේ හිතක් මුල් කරගෙනයි. එතන මේ ලෝකයේ දකින මේ හැම හාර බහාර මේ හැම භෞතික වස්තුවක්ම පින්නතුනි ගෙවල් දොරවල් යාන වාහන আদি විවිධ දේවල් ගත්තට පස්සේ ඒ හැම දෙයක්ම තණ්හා උපදින ස්වභාවයේ හිත මූලික වෙලා සකස් වුණු විවිධ බලයන් පින්නතුනි. එතකොට මේ මහා බලයන් සකස් කරන්නට පවා මූලික වුණේ මේ භවයෙන් භවයට භවයෙන් භවයට තණ්හාව හේතු වෙලා ඉස්සරහට යන පංචස්කන්ධ ධර්ම. එතකොට දැන් මේ තථාගතයන් වහන්සේගෙන් මේ දිව්‍ය පුත්‍රයා විමසද්දී ලෝව කුමකින් භවයෙන් භවයට පමුණු වැඩි කළ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ලෝකය පංචස්කන්ධ ලෝකය භවයෙන් භවයට අරගෙන යන්නේ තණ්හාව. කේනස්සු පරිකස්සති ඊළඟට විමසනවා මේක මොහොකින්ද මේ පංචස්කන්ධ ලෝකය ඇදගෙන යන්නේ තණ්හාවෙන්. දැන් බලන්න පින්නතුනි දැන් යම් කිසි කෙනෙක් අපි හිතමු දැන් තරුණ දරුවෙකු ගමනක් යද්දී තරුණියක් දකිනවා. ඒ තරුණිය දකිද්දි මේ තරුණයාට මොකද ඇති වෙන්නේ? ඔන්න මෙයාගේ හිතේ තණ්හා උපදින ස්වභාවය තියෙනවා නම් ඒ තරුණිය දැක්කට පස්සේ මොකද ඇති වෙන්නේ? තණ්හාවක් ඇති වෙනවා. බලන්නේ තණ්හා බලය මොකද කරන්නේ ඊට පස්සේ? අන්න අර තරුණියගේ පිටිපස්සේ මේ බර ශරීරය ඇදගෙන යනවද නැද්ද? ඇදගෙන යනවා. ඒ තරුණිය තමා සතු කරගන්න මොහොත දක්වා මොකද කරන්නේ? ඒ පැත්තෙන් එක හිනාවක් ගන්න මොහොත දක්වා, එක වචනයක් ගන්න මොහොත දක්වා, ඒ පැත්තේ ආදරේ වචනයෙන් ප්‍රකාශ කරගන්න මොහොත දක්වාම මේ පංචස්කන්ධ ලෝකය මොකද වෙන්නේ? තණ්හාව මුල් කරගෙන ඒ තරුණිය පස්සේ ඇදී ඇදී ගව් ගණන් යොදුන් ගණන් යනවද නැද්ද? අපි හිතුවෝ යම්කිසි කෙනෙකුට මේ සමාජ ජාලා හරි මොකක් හරි දෙයක් ආශ්‍රය කරගෙන දැක ගන්න ලැබෙනවා මොන කුමන හරි රටක තියෙන බොහොම සුන්දර ප්‍රදේශයක්. බොහොම සුන්දර ප්‍රදේශයක් අපි හිතුවෝ සුන්දර දිය ඇල්ලක් නයගරා වගේ දිය ඇල්ලක් දැක ගන්න ලැබුණ කියලා. දැන් මෙයාට මේක දැක ගැනීමේ තණ්හාවක් ඉපදුනොත් මොකද වෙන්නේ? මේක දැක ගන්න ඕනකට තණ්හා ඇතුනොත් මොකද වෙන්නේ? ඒ තණ්හාව විසින් මෙයා නයගරා ඇල්ල ළඟට අරගෙන යනවා. ඉතින් අහස යාත්‍රාවල නැගලා පොඩ හිතන්න පිනුතුනේ ඒවට අවශ්‍ය පරිසර හදාගෙන මේ විදියට මේ ලෝකේ යම්කිසි රූපයක් ගැන, ශබ්දයක් ගැන, ගන්ධයක් ගැන, රසයක් ගැන, පහසක් ගැන, ආදරයක් ගැන තණ්හාවක් ඇති වුණොත් ඒ තණ්හාව හේතුල ඒක මම්මගේ කරගන්න අදහසක් ආවොත් ඒක අත්දකින්න විඳින්න ආසාවක් ඇති වුණොත් මොන දේශ දීපංකරයක කියලා දාලා නැහැ පිනතුනි මොකද වෙන්නේ? ඇදගෙන යනවා. තණ්හාවයි මේ ස්කන්ධ ධර්ම ටික එහෙම ඇදගෙන යන්නේ. දැන් මෙහෙමත් හිතන්නකෝ, දැන් සමහර අයට දිව්‍ය ලෝක ගැන තණ්හාව ඉපදුනොත් මොකද වෙන්නේ? දිව්‍ය ලෝකයක පංචස්කන්ධ ධර්ම ටික පහළ වෙන විදිහට මොකද වෙන්නේ? තණ්හාවෙන් දිව්‍ය ලෝක ගමනට හේතු වෙන හේතු සම්පාදනය කරනවා. කෙනෙකුට බ්‍රහ්ම ලෝකයක් ගැන තණ්හාවක් ඉපදුනොත් ඒ බ්‍රහ්ම ලෝකයේ උප්පත්තියට හේතු වෙන හේතු ටික සකස් කරගන්න මේ පැත්තේ පුදුමාකාර වෙරවිරියක් ගන්නවා. තණ්හාව මුල් කරගෙන භව තණ්හාව එතන තියෙන්නේ. ඔය ජීවිතයට ඇබිලා බලන්න, ඔය ජීවිතයේ ඔය බර ශරීරය කිලෝ 60ක් වෙන්න පුළුවන්, 50ක් වෙන්න පුළුවන්, 70ක් 80ක් වෙන්න පුළුවන්. බලන්න මතක ඇති කාලේ ඉඳලා දැන් බලන්න පුංචි දරුවෙක් ගත්තට පස්සේ ඔය ධනගාන වයසින් පුංචි දරුවෙක් වාඩි වෙලා ඉන්නකොට දැන් බිම දකින්න සාලේ කොනේ මේ විසිතුරු සෙල්ලම් බඩුව තියෙනවා මෙයා පාවිච්චි කරපු. දැන් මොකද කරන්නේ? මෙයාට අර සෙල්ලම් බඩුව විඳීමේ තණ්හාව ඇති වුණොත් මොකද කරන්නේ? අර ධනිස් හීරෙනවා. ඒව දාල නැහැ. ධනිස් හීරි මොකද වෙන්නේ? ධනගගාර විසිතුරු සෙල්ලම් බඩුව අල්ල ගන්න ග්‍රහණය කරගන්න තැනට ඇදී යනවා. ඒ පුංචි දරුවා කියන ස්කන්ධ ලෝකයේ මොකද වෙන්නේ? අර පැත්තට තණ්හාව ඇදගෙන යනවා. එතකොට ඔය හිතින් අහලා බලන්න, ඔය හිතේ උපදින තණ්හා ඔය ජීවිතේ මොන පැතිවලට අරගෙන ගියාද? මේ වෙනකොටත් මොන පැතිවලට අරගෙන යන්න ඕකස්සේ සැලසුම් හැදෙනවද? සමහර රූප බලන්න තව සතියකින් හරි තව මාසෙකින් හරි හෙට දවසේ හරි නේද? දැන් සමහර අය රුණ අදහසක් ඇතනොත් සිනමාවක් බලන්න ඕන කියලා ලබන සතියේ දැන් මොකද වෙන්නේ? දැන් ඒ සිනමාව බැලීමේ තණ්හාව මොකද කරන්නේ? අන්න ඒක බලන මට්ටමට ওই පංචස්කන්ධ ලෝකයේ අර හෙට මෙහෙට ඇදගෙන යනවා. ඒක විඳින මොහොත දක්වා. අන්න ඒ වගේ මේ තණ්හාව කියන මා අමුතුම එකක් පින්නතුනි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හායි නීයති ලෝකෝ.
මේ පංචුපාදානස්කන්ධ ධර්මය නැවත නැවත උපද්දවන්නේ භවයෙන් භවය පමුණුවන්නේ තණ්හාව. ඒ වගේමයි ඒ හටගත්ත පංචස්කන්ධ ධර්මය ලෝකේ එහෙට මෙහෙට අරගෙන යන්නේ තණ්හා මුල් කරගෙන. ඊළඟට දේශනා කරනවා තණ්හා ඒක ධම්මස්ස සබ්බේව වස මන්වගූ කියන්නේ සියලු සත්වයෝ මේ තෘෂ්ණාව නැමැති එක් ධර්මයේ වසඟයට ගිහිල්ලා තණ්හාවේ වසඟයට ගිහිල්ලා ඉන්නේ, තණ්හාවේ දාසිය බවට පත් වෙලා ඉන්නේ. නේ අපි තණ්හාවේ ස්වාමියා වශයෙන් නෙමෙයි මේ සංසාර ගමන යන්නේ, තණ්හාවේ දාසිය වශයෙන්. දැන් නිවසක ඉන්නවා නම් ස්වාමියෙක්, එයා කියන හැම දෙයකටම දාසයා අවනතයි. ගේ හොදන්න කිව්වොත් ගේ හොදන්න ඕනේ, ගේ මොප් කරන්න කිව්වොත් ගේ මොප් කරන්න ඕනේ, මකුළු දැල කඩන්න කිව්වොත් මකුළු දැල කඩන්න ඕන, කඩේට ගිහලා බඩුඩි කරගෙන කිව්වොත් බඩුඩි කරගෙන එන්න ඕන. ඒ කියන්නේ අර ස්වාමියා අර දාසය අල්ලේ නටවනවා වගේ. අනේ ස්වාමියා වගේ තමයි තණ්හාව. තණ්හාව මොකද්ද කරන්නේ? ලෝක සත්‍යය අල්ලේ නටවනවා. අරක බලන්න ඕන කියලා අදහස ඇතුනොත් ඒක ගිහලා බලනවා. මේක අහන්න ඕනේ කියලා අදහස આવුත් ඒක ගිහලා අහනවා. තණ්හාව අන්නේ මගේ අන්නේ වගේ හිතින් අහලා නම් මොන තරම් ඉල්ලීම් කරලා තියෙනවද කියලා ඔය ජීවිතේ. තණ්හාව මොනතරම් ඉල්ලීම් කරලා තියෙනවද? අරක බලන්โดන අහන්โดන විඳින්โดන මරාගෙන මැරිලා හරි විඳ ගන්න ඕන වගේ සංකල්ප සමහර දේවල් ගැන තියලා නැද්ද? මැරුණත් කමන්නේ මේක බලලා. තණ්හාවද නැද්ද එහෙම සිතුවිලි පහල කරවන්නේ? මේක අහලා එක සැරයක් මේ හඬ අහලා මැරුණත් කමන්නේ. ජීවිත එක්ක මේක සැරයක් මේ විඳීම ලැබලා මලත් සැපයි කියලා තණ්හාව පොළඹවපු අවස්ථා නැද්ද සමහර දේවල් සම්බන්ධව බලන්න. මේ හැම දෙයක් අස්සෙම තිබ්බ තණ්හාව අල්ලගන්න පුළුවන් වුණාද Tamante ඒ කාලේ? ඒකේ ලොකු අවධානයකින් ඉන්න ඕනේ. මේ තණ්හාව තමයි කරන්න දෙන ඔක්කොම ව්‍යසන සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ තණ්හාව අපි නිරුද්ධ කරගත්තොත්, තණ්හාව නිරුද්ධ කරගත්තොත් පින්නතුනි නැවත භවයෙන් භවයට ස්කන්ධ 15 වීම එන හිටිනවා. ඊළඟට ලෝකේ වටේ මේක ඇදගෙන අනේක එන හිටිනවා. දැන් රහතන් වහන්සේ නමකගේ හිතක් බලන්න පින්නතුනි කොච්චර ඒ හිත මේ සංසුන්ද. එන දැන් සාමාන්‍ය හිතක් කියන්නේ මේ තණ්හාවෙන් හැමතිස්සෙම ඉල් පිල්පි තියෙන්නේ. මොකක් හරි විඳ ගන්න පනින්න අර මේ හරියට අර මේ ඔය සමහර ඔය මේ මැඩියන් වගේ ඔය සත්තු හැමතිස්සෙම රෑට විදුලි බල්බයක් එහෙම තියෙනවා නම් දැන් අපි අත්දැකලා තියෙනවා. දැන් විදුලි බල්බ එහෙම කිට්ටුවේ ඉන්නවා. ඒ කිට්ටුවේ ඉන්නේ රෑට ඒ විදුලි බල්බය ඒ වැදිලා බිමට වැටෙන කෘමි සත්තු අල්ල ගන්න. ඒ කියන්නේ මෙයා හැමතිස්සෙම ඉන්නේ ඉව අල්ලගෙන ඉන්නේ කොයි වෙලේද සතෙක් අල්ලගන්න. අන්න එහෙම තණ්හාවත්. තණ්හාවත් හැමතිස්සෙම කොයි වෙලේද යමක් බලාගන්නේ, කොයි වෙලේද යමක් අහගන්නේ, කොයි වෙලේද යමක් විඳගන්නේ කියලා මහා නොසන්සුන් විපිලිසර ඉල්පුණු මානසිකත්වයකින් මේ තියෙන්නේ. එතකොට සාමාන්‍ය හිතක් ගත්තොත් දැන් රහතන් වහන්සේගේ හිතේ ඒ ගතිය ප්‍රහාණය වෙලා තණ්හා අනුසයත් ප්‍රහාණයි. ඒක මේ ඒ කියන්නේ මේ වැඩ නැහැ. මේ තණ්හා සහගත අයට හරියට වැඩනේ බලන්න ඕනේ, අහන්න ඕනේ, විඳින්න ඕනේ, ඒවට සැලසුම් හදන්න ඕනේ, ඒවා පරිස්සම් කරගන්න ඕනේ. එහෙම මහා වැඩ ගොඩක් තියෙනනේ තණ්හා සහගත හිතවලට. රහතන් වහන්සේට එහෙම වැඩ නැහැ. ඇයි? තණ්හාවෙන් බැලීමේ අදහස් නැහැ. තණ්හාවේ නැසීමේ අදහස් නැහැ. මේ තණ්හාව වැඩෙන්න වැඩෙන්න අපි වැඩ බහුලයි බවට පත් වෙනවා. මේ දැන් පුංචි කාලේ ගත්තට පස්සේ දැන් ළමා කාලෙත් අපේ හිතවල තණ්හාව නොතිබුණා නෙවෙයි. නමුත් තණ්හාව මේ දරුණු නැහැ. සීමිතෝ සෙල්ලම් බඩු ටිකට අම්මට තාත්තට විතරයි තණ්හාව තිබුණේ. ටිකක් වැඩ අඩුයි ඒ කාලේ. වයසට යන්න යන්න මොකද ගේ හදා ගන්න ඕනේ, මගේම කියලා ගයක් හදා ගන්න ඕනේ කියලා තණ්හාවක් ඇති වෙනවා. මගේම කියලා වාහනයක් ගන්න ඕනේ කියලා තණ්හාවක් ඇති වෙනවා. මගේම කියලා ස්වාමියෙක් භාර්යාවක් හොයා ගන්න ඕනේ කියලා මෙහෙම තණ්හාවක් ඇති වෙනවා. ඊළඟට තමන්ගේ දරුවන්ට හොඳට උගන්වන්න ඕනේ, දරුවෝ හොඳ අය කරන්න ඕනේ කියලා තණ්හාවක් ඇති වෙනවා. ඔක්කොම තණ්හා පින්නතුනි. එතකොට මොකද වෙන්නේ තින්? පුදුමාකාර විදියට අවිවේකී ජීවිතයක්. එහෙම ඉන්නවනේ පින්නතුනි. සමහර අය ඉන්නවා ඒ කියන්නේ තණ්හා බලවත් වුණාට පස්සේ මේ මැරෙනවා කියලාවත් මතකයක් නැහැ. මේ හැමදේම දාලා යන්න තියෙන දේවල් කියලාවත් අදහසක් එන්නේ නැහැ. එතකොට තණ්හා වැඩි වෙන්න කාර්යබහුල වෙනවා. ඒ කාර්යබහුලත්වය තුළ හරි වෙහෙසයි, තෙහෙට්ටුයි, මහන්සි.
මේ අස්තීර ගමනක يعني හැම මොහොතකම අවසානයක් වෙන ගමනක් තුල අපි يعني ඉපදුනාට පස්සේ අපේ ගමන අවසන් වෙනෝනේ මරණයෙන් අන්නේ අතරතුර කාලය අපි මේ ධර්මය පුරුදු පුහුණු කරලා සසර දුකෙන් එතර වෙන්නේ නැතුව අසීමාන්තිකව භෞතික වස්තු වෙනුවෙන් කැපකිරීම හරීම මේ දුක්ඛදායි ඉරණමක් වින්නතුනේ එවැනි තත්යකට පත් කරන තණ්හා තණ්හාව මත් කරවලනේ හිත තණ්හාව මත් කරවල හිත සංසාර ගමන අමතක කරවල මරණය අමතක කරවල මේ හරියට කල්ප ගානකට ඉඳ ලැබුණු ජීවිතයක ඉන්න කෙනෙක් කටයුතු කරනවා වගේ මනෝභාවයක් උපද්දවල හිත තමන්ව අන්දවල තණ්හාව තමන් අන්දවල මෝඩයා කරවල මේ හරියට වැඩ ගන්නවා රහතන් වහන්සේ රහතන් වහන්සේ හැම තණ්හාවකින්ම අත්මිදුණු තුම වහන්සේ ඉතින් හරීම විවේකී හරීම නිශ්චලයි හරීම සංසුන් හරීම නිදහස් තැවිලි මාත්‍රයක් නැහැ දැවිලි මාත්‍රයක් නැහැ පිච්චිලි මාත්‍රයක් නැහැ ඉතින් ඒ නිසා පින්නතුනි අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ තණ්හාව තමයි අපිට මේ ඔක්කොම විවේසන කරන්නේ අපි මේක ප්‍රහාණය කරන්න ඕන හැබැයි තණ්හාව ප්‍රහාණය කිරීමේ පියවර තුනක් තියෙනවා පළවෙනි පියවර තමයි ඥාත පරිඥාව ඊළඟට තණ්හාව ප්‍රහාණය කිරීමේ දෙවෙනි පියවර තීරණ පරිඥාව දෙවෙනි එක මොකද්ද තීරණ පරිඥාව තුන්වෙනි එක පහාන පරිඥාව මේ තණ්හාවට වැඩේ දෙන්න නම් පින්නතුණි ආයේ මේ කවදාවත් ඇති නොවෙන්න නේද මෙයා අපිව සංසාර ගමනේම නැති කලානේ දැන් අපි පටන් ගන්න ඕනේ මෙයා නැති කරන්න මෙයා සංසාර ගමනේම අපිට යන්නේම නැති කරා අපි මෙයාට යන්නේම නැති කරන්න ඕන තණ්හාව අපිව සෙල්ලමට ගත්තද අපි ගන්න ඕනේ යාව සෙල්ලමට ගන්න ඒක කරන්නේ මෙන්න මේ ක්‍රමවේද තුනෙන් ඥාත පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා අපි බලමු කතමා ඥාත පරිඥා මේක ඇත්තරම චූල නිද්දේශ පාළියේ තියෙන ධර්ම කාරණාවක් මේ කතා කරන්නේ කතමා ඥාත පරිඥා තණ්හං ජානාති අයන් රූප තණ්හා අයන් සද්ද තණ්හා අයන් ගන්ධ තණ්හා අයන් රස තණ්හා අයන් පොට්ටබ්බ තණ්හා අයන් ධම්ම තණ්හාති ජානාති පස්සති අයන් ඥාත පරිඥා බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව නැති කරන්න නම් තණ්හාවට යන්නේමන් නැති කරන්න නම් මොකද කරන්න ඕන තණ්හාව පිළිබඳව මුලින්ම දැනගන්න ඕන දැන් ඉස්සෙල්ලා මෙන්න මේකත් කියන්න ඕන පින්නතුනි දැන් දෙමළ ගීත තියෙනනේ මේ ලෝකේ දෙමළ ගීත තියෙනවා දැන් දෙමළ ගීත අතර තියෙන්න පුළුවන් ඊටාම මේ රසවත් ගීත ඒ කියන්නේ සමහර වෙලාවේ අර්ථ රසයෙන් වැටුණහත් ශබ්ද රසය තුල සතුට ඇති වෙනවනේ අපි තුමන්නේ මේ ලෝකේ ප්‍රසිද්ධ දෙමළ ගීතයක් තියෙනවා කියලා දෙමළ වචනයක්වත් නොදන්න කෙනෙක්ට මේ දෙමළ ගීතය කියන්න පුළුවන්ද බැරිද පුළුවන් දෙමළ ගීතයක් කෙනෙකුට ඕනම කෙනෙකුට කියන්න පුළුවන් හැබැයි අර්ථය වැටහෙන්නේ නැති වෙන්න පුළුවන් ඒකට අපි කියනවා ඒ දෙමළ ගීතේ දැන ගැනීම කියලා දෙමළ ගීතය අහගෙන ඉඳලා ඒ විදිහටම කියනවා. එතකොට දෙමළ ගීතය දැනගත්ත වෙනවා. දැන ගැනීම සහ වැටහීම කියන්නේ දෙකක් කියලා පිනතුන් දන්නව නේද? වැටහෙනවා කියන්නේ යා දෙමළ ගීතේ අරුතක් දැන ගැනීම. අපිට දෙමළ ගීතේ කියන්න පුළුවන් අහගෙන ඉඳලා. කටපාඩම් කරලා. හැබැයි වැටහෙනවා කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්. වැටහෙනවා කියන්නේ ගැඹුරට දැනෙන එකක්. දැනෙනවා කියන්නේ කුඩින් කුඩින් දැනෙන එකක්. දැනගන්නවා කියන එක. මේ ධර්මයේ තියෙනව එහෙම දැන ගැනීම සහ වැටහා ගැනීම කියලා දෙකක්. තණ්හාවගෙන අපිට ඕන තරම් දැනගන්න පුළුවන්. තණ්හාව වටහා ගන්නව කියන එක අහස ඇපුලා වගේ වෙනස් දෙයක්. තණ්හාව වටහා ගැනීමර තමයි කියන්නේ ඔය පස්සති කියලා. දැන් මෙතන තියෙන්නේ කතමා ඥාත පරිඥා කියලා විග්‍රහ කළ අවසානයේ තියෙන්නේ අයන් ධම්ම තණ්හා ජානාති පස්සති. يعني මේ තණ්හාව රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පහස තණ්හා ධම්ම තණ්හා කියලා දැන ගැනීම විතරක් නෙමෙයි දැන ගැනීම කියන්නේ ඥානාති කියලා පස්සති දැක ගන්න ඕන අන්න ඒක තමයි වටහා ගන්නවා කියන්නේ
ඒ වටහා ගත්තොත් පින්නතුනි මේ හරවන්න බෑ ආපහු. දැන් අපිට වෙලාවක් තියෙන්නේ අපි ඕනතරම් දන්නවා. නමුත් මේක වැටහිලා නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙම හිතමු ආදරය කරන දෙන්නෙක් ඉන්නවා. අපි හිතමු මේ තරුණියගේ අම්මා තාත්තා කියනවා දුවේ ඔය මිනිස්සයා නම් ඔය දුව සම්බන්ධයක් ඇති කරගෙන ඉන්න මිනිස්සයා නම් මහා වංචනිකයෙක්. මහා කපටියෙක්. අහුවෙන්න එපා කියලා. අර දුවට කියනවා අම්මයි තාත්තයි දුවේ ඔය තරුණයා මහා වංචනිකයෙක් කපටියෙක් අහුවෙන්න එපා කියලා. දැන් කොච්චර ඒක දැනගත්තත් දුවට ඒක වැටහෙන්නේ නැහැ. ඒ අර තරුණයා පස්සෙමයි වැටිලා ඉන්නේ. අම්මා තාත්තගෙන් කොච්චර දැනගත්තත් මේ තරුණයා කපටි වංචනිකයයි කියලා දුව මොකද කරන්නේ? මේ ලෝකේ වගේ දේවල් තියෙනවා. අම්මල තාත්තල කොච්චර කිව්වත් ඒ සමහර දරුවාට ප්‍රතිවිරුද්ධ කෙනා පස්සෙමයි වැටෙන්නේ. වෙලාවකට ගහනවත් ඒක ගැහුවත් මොකද කරන්නේ? අර තරුණයා පස්සෙමයි දුවන්නේ. ඇයි ඒ? ඒ තරුණයා කපටි වංචනිකයයි කියලා දැනගත්තත් මෙයාට වැටහිලා නැහැ ඒක. හැබැයි දවසක වැටහෙනවද නැද්ද ඒක? හොඳටම වැටහෙන දවසක් එනවා. ඒ වැටහුණ දවසට ඒ අමාරුවේ වැටිච්ච දවසට බලෙන්වත් යවන්න පුළුවන් දර තරුණයා ළඟට මෙයා. එහෙම ජීවිතේ තියෙනවනේ මේ බණහන යතරත් එහෙමදී සමහර අයට රැවටිලා හිටිය සමහර කාලවල. සමහර අය කිව්වත් එක්ක ඒ උනාට පිළිගත්තේ නැහැ. දැනගත්ත තමයි නමුත් පිළිගත්තේ නැහැ. මොකද වැටහුණ නැති නිසා. අරයත් එක්ක මර කට්ටියත් එක්ක මේ හැබැයි දවසක මොකදුනේ හොඳට දැනගත්ත හොඳට වැටහුණා අර කියපු කතා ඇත්ත කියලා. එදාට මොකද වෙන්නේ? එයාගේ තරම දැනගත්තට පස්සේ ආයේ බලෙන්වත් ඒ පැත්ත ගැන කැමැත්තක් ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. ඕනෙම නැහැ කියන අදහස එතෙන්ට එන්නේ. අන්න ඒ වගේ ධර්මය දැන් තණ්හාව දැනගත්තට විතරක් තණ්හාව අතහැරෙන්නේ නැහැ. තණ්හාව ගැන වැටහෙන්න ඕන. අන්නේ තණ්හාව ගැන වැටහීම තමයි මේ පස්සති කියලා කියන්නේ. ජානාති ගැන තණ්හාව ගැන දැන ගැනීම පස්සති කියන්නේ ඒක දැනගත්තදී දැක ගන්නවා. උදාහරණයක් වශයෙන් දැන් අපට ආරංචියක් එනවා මේ අන්න දැන් ඔය ඉස්සර කාලේ වුණානේ දැන් ඔය අණු ගණන්වල එහෙම යුද්ධ කාලේ වුණා දැන් අන්න අර අසවල් ගෙදර අසවල් තරුණයා යුද්ධෙන් මිය ගියා කියලා අපට ආරංචියක් එනවා. අපි ඊට පස්සේ යනකොට පෙට්ටිය සීල් කරලා තියෙන්නේ. අපිට පෙට්ටිය වහලා තියෙනවා කියලා. ඇත්තටම ඒ පෙට්ටියේ සීල් කරලායි වහලා තියෙන්නේ අර තරුණයාමද කියලා අපට 100% විශ්වාසයක් නැහැ. ඒක යුද්ධ කාලේ වුණ දෙයක් නේ. සමහර තරුණ ජීවිත වටිනා අපේ තරුණ ජීවිත යුද්ධට ගිහිල්ලා රට ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කරලා ගෙදරට ආවේ සීල් කරපු පෙට්ටිය. ඇත්තට ඒ සීල් කරපු පෙට්ටිය ඇතුළේ ඉන්නේ තමන්ගේ පුතාමය තමන්ගේ ඥාතියාමය කියලා 100%ක්ම විශ්වාස නැහැ අනිත් අයට. සැක තියෙනවා. හැබැයි යම් කිසි මොහොතක ඒ සීල්ේ කඩලා හරි අපි හිතුව ඒ පුතාගේ සලකුණක් හරි මතු කරගන්න පුළුවන් කොටසක් හරි පෙන්නුවොත් මොකද වෙන්නේ? අන්න වැටහෙනවා ආයේ සැක නැහැ එතකොට. සැක නැහැ ආයේ පුතාමයි කියලා. අන්න ඒ වගේ තණ්හාව දැනගැනීම කියන්නේ පින්නතුණි හරියට අර මේ සීල් කරපු පෙට්ටියේ අර කෙනා මැරලින්නෝ වගේ දැනගැනීම. හැබැයි තණ්හා වටහා ගන්නවා කියන්නේ පෙට්ටිය ඇරලා ඇතුලේ ඇත්තටම ඉන්නේ කවුද කියලා දැක ගන්නවා වගේ. ඒ නිසා මෙන්න මේ කාරණා ටික අපි තේරුම් ගන්න ඕන. දැන ගැනීම එකක්, වටහා ගැනීම එකක්. වටහා ගත්තේ නැති හින්දාමයි තාමත් තණ්හාව උපදින්නේ. තණ්හාව දැකගත්තේ නැති නිසා යකා යකා වශයෙන් දැකගත්තොත්නේ පින්නතුණි අපිට මේ ඒ කියන්නේ මනුස්ස වෙහසෙන් ඉන්න අමනුස්සෙක්ට අපි රැවටෙන්න පුළුවන්. හැබැයි අමනුස්සයා අමනුස්සයයි කියලා දැකගත්තොත් ආය අපිට රැවටෙන දෙයක් නෑ වගේ. තණ්හාව විදියටම දැක ගන්න ඕනේ. දැන ගැනීමට එහා ගිය දැක ගැනීමක්. ඒක තමයි මේ ඇති කරගන්න කියන්නේ ඥාත පරිඥාව දැනගන්න ඕන දැක ගන්න ඕන. ඥාත පරිඥාව කියන්නේ තණ්හාව දැන ගැනීම සහ දැක ගැනීම කියන එක. බලන්න අයන් රූප තණ්හා, අයන් සද්ද තණ්හා, අයන් ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා පොඩ්ඩක් බලමු. කොහොමද ඔය හිතේ හටගන්න තණ්හාව අපි දැනගන්නේ? ඒකට හිතට එබෙන්න ඕනේ. තණ්හාවට ආවේනික ලක්ෂණ ගොඩක් තියෙනවා. තණ්හාව කියන සිතුවිල්ලට, ලෝභ චෛතසිකයට ආවේනික ලක්ෂණ ගොඩක් තියෙනවා. එක ලක්ෂණයක් තියෙනවා, ඒකට කියන ආසේවන ප්‍රත්‍ය කියලා. තණ්හාව මෙන්න මෙහෙම එකක්. අපි හිතමු ගෙයක් හදනවා. ගෙයක් හදලා ඒ ගෙදර බිත්තියේ අපි මේ තින්ත ගානවා. එක සැරයක් අපි තින්ත ගානවා. තින්ත ගාලේක වේලෙනවා.
දෙවෙනි සැරෙත් ඒකුඩින් තින්ත පාරක් ගන්නවා ඒකත් තේරෙනවා තුන්වෙනි පාරත් අපි තින්ත ගන්නවා ඒකත් තේරෙනවා අපි මෙහෙම වාර 10ක් ඒ බිත්තියේ තින්ත ගෑව කියමු පළවෙනි සැරේ තින්ත ගාලා වේලුනාම දෙවෙනි සැරේ ගන්නවා දෙවෙනි සැරේ ගාලා වේලුනාම තුන්වෙනි සැරේ ගන්නවා දැන් මේ විදිහට තින්ත ගන්න 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 මොකද වෙන්නේ මේ තින්ත තින්ත වල තියෙන ඝනත්වය මොකද වෙන්නේ එන්න එන්න වැඩි වෙනවා පළවෙනි සැරේ තිබුණේ සියුම් තින්ත පාරක් හැබැයි මේක මත තව තව තින්ත පාරවල් ගාන්න ගාන තින්ත වල ඝනත්වය වැඩි වෙනවා තින්ත වල බලේ වැඩි වෙනවා තණ්හාවෙත් එහෙම ගතියක් තියෙනවා එක මොහොතක අපි හිතමු යම් කිසි කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් ගැන තණ්හාව ඉපදුනා කියලා යම් කිසි කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් ගැන තණ්හා මාත්‍රයක් ඉපදුනා වෙනස් වෙනවා නැති වෙනවා එහෙමනේ තණ්හාවේ ස්වභාවය තණ්හාව අනිත්‍යයිනේ හැබැයි මේ මොහොතේ ඒ ලැබුණු ආදරය ගැන යම් තණ්හාවක් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා නැවත ඒ ආදරය අරමුණු කරලා අපි හිතමු ආපු තණ්හාවක් ඉපදුනා කියලා ඒකත් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා නැවත වාරයක් අපි හිතමු ඒ ආදරය අරමුණු වෙලා තණ්හාවක් උපදිනවා කියලා ඒකත් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා හැබැයි මේක ඇස්සේ තව දෙයක් වෙනවා හොඳට හිතර ගන්න පිළිතුරේ තණ්හාව ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ආපු තණ්හාව ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා නැවත තණ්හාව ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා තමයි හැබැයි මේ එකලංග 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 තණ්හාහිත ඇති වෙමින් යනකොට හිතේ හිතෙන යම් නියාමයක් අනුව හිතේ හිතෙන ධර්ම ස්වභාවයක් අනුව මොකද වෙන්නේ ඒ තණ්හාව ඊට සාපේක්ෂව මොකද වෙන්නේ එකට එකක් හේතු වෙන්න ටිකෙන් ටික බලවත් වෙනවා ලීදඩු දෙකක් අපි එකට අරගෙන අතුල්ලනකොට මොකද වෙන්නේ පළවෙනි සැරේ අතුල්ලද්දි පොඩ්ඩයි රත් වීම දෙවෙනි සැරේ අතුල්ලද්දි තව ටිකක් රත් වෙනවා තුන්වෙනි සැරේ අතුල්ලද්දි තව ටිකක් රත් වෙනවා මෙහෙම රත් කරගෙන රත් වෙන විදිහට මේක ලීදඩු දෙක අතුල්ලා ගියොත් අවසානයේදී ගින්නක් තරම් මහ බලවත් තේජෝ ධාතුවක් පහළ වෙනවා එහෙම වෙන්නේ කොහොමද අර කලින් එකින් එක අර රත් වීම හේතු වෙලා අන්න ඒ වගේ තමයි තණ්හාව කියන එක දැන් ආදරය ආදී අරමුණු අරගෙන ඒ අරමුණු තුල මේ තණ්හාව ඇති වෙනවා නැති වෙනවා අර ලී දඬු දෙක හප්පනකොට රත් වෙනවා වගේ තණ්හාව ඇති වෙනවා නැති වෙනවා මේක එක දිගට යද්දී මොකද වෙන්නේ මේ තණ්හාවේ බලය හිත හිතෙන යම් සබහා දහමේ යම් ලක්ෂණයකට අනුව එන්න වැඩි වෙනවා අන්තිමට මේ තණ්හාව මොකද වෙන්නේ අර ගින්නක් මතුනාගේ මහා තණ්හා ගින්නක් බවට පත් වෙනවා අනේ තණ්හා ගින්නක් බවට පත් වෙන තැනදී ඒ සත්‍යයට ඒ කෙනාට මොකද වෙන්නේ ආයි කිසිම මේ ලෝකේ ඉන්නවද කියලාවත් අදහසක් නැහැ තණ්හාව එකකට එකක් හේතු වෙවි අවසානයේ බලයක් වෙන තැන ඒ තණ්හාව ගින්නක් වෙන තැන ආයි පින්නතුරි මේ ලෝක ධාතු කියන කිසිම අදහසක් නැහැ ඒ ගින්න නිවා ගන්නම තමයි ඒ ජීවිතේ ඒ පංචස්කන්ධ ලෝකයේ අර මේ දුවපැන ඇවිදින්නේ. ඒතර තණ්හාවේ යන්නේ කල්ල ගන්න මේක මේ හොඳ කාරණාවක් කියන්නේ ඔය හිතේ අද යම් කිසි රූපයක් අරමුණු කරලා අපි තු මෙහෙම විවාහ වෙච්ච දෙන්නෙක් ඉන්නවා. මොකද මේ ලෝකේ වෙන්න තියෙන භයානක අනතුරු මේ සිහිපත් කරන්නේ. විවාහ වෙච්ච දෙන්නෙක් ඉන්නවා. දැන් මේ දෙන හොඳට දූ දරුවොත් එක්ක පවුල් ජීවිතය ගත කරනවා. මේ ස්වාමියා හරි මේ භාර්යාව හරි මේ කියන මේ දෙන්නගෙන් එක්කෙනෙකුට සමාජ වැඩ කටයුතු කරද්දී මේ ප්‍රිය එළවණ චරිතයක් හමු වෙනවා. මෙයාට ප්‍රිය එළවණ චරිත හම්බුනාට පස්සේ මෙයාට ඇති වෙන පොඩි සියුම් තණ්හාවක්. මේ ලෝකේ ඕනතරම් වෙන දේක් මේ කියන්නේ. ඕනතරම් වුණත් මේ හරි අනතුරුදායක වැඩ. ඒ අර තමන්ගේ ස්වාමියාට භාර්යාවට ප්‍රතිවිරුද්ධව එහෙම යම් කිසි කෙනෙක් දැකලා ඒ ප්‍රිය ස්වභාවය ඇති වෙලා අගෙන අභිනන්දනේ සතුටින් පිළිගැනීම කෙනෙක් සිද්ධ වෙලා ඒ රූපය මෙයා අරමුණු කර කර මෙයා දැන් එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරද්දී තර දැකපු රූපේ ඊයේ වෙන්න පුළුවන් ප්‍රේද වෙන්න පුළුවන් ඒ දැකපු රූපය මෙයා තණ්හාවෙන් මොකද කරන්නේ අරමුණු කර කර සතුට වෙනවා يعني ඒ රූපය අරමුණු වෙනකොට තණ්හාවත් උපදිනවා සතුටත් උපදිනවා ඒකට කියන්නේ නන්දිය කියලා තණ්හා මිශ්‍රිත ප්‍රීතියක් මෙයා අත්දකිනවා ඔය ඕකෝ කරමුණු කර කර තණ්හා කරන්න මෙයාට ඒ රූපේ නැතිව බැරි මනෝභාවයකට ඇදිලා යන්නේ ඔය. ඒ ප්‍රිය හඬ හරි ඒ ප්‍රිය ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී හරි අරමුණු කර කර තණ්හා කර කර තණ්හා කර කර තණ්හා කර කර ඉන්නවා කියන්නේ එක තැනක් එනෝ පිනුදුරි කන්ට්‍රෝල් නැත් තැනක්. ඒ කියන්නේ
පාලනයෙන් ගැලවෙන තැනක් වෙනවා. එතනදී පිස්සු හැදෙනවා කියන පැත්තට ඇදලා යන්නේ. එතකොට කාමිත්‍යාචාරිකෙන් අවසන් වෙන්න පුළුවන්. ඒ වගේ හොඳට කල්පනා කරලා බලන්න, හිතට බිල බලන්න, අතීත අත්දැකීම් අරගෙන බලන්න. සමහර දේවල් දැක්කම ඇහුනම සමහර දේවල් ලැබෙනකොට ඇති වුණු තණ්හාව නැවත 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 වැඩෙන්න ඉඩ දීම තුල එක තැනක් ආවා තමන්ට තමන් පාලනය කරගන්න බෑ. ඒ තණ්හාව බලවත් වෙන තැන. තණ්හාව ගින්නක් වෙනවා කියලා අපි කිව්වේ. එතනදී ලෝකෙම අමතක වෙනවා කියලා. අන්න එතනදී තමයි පාපයන් වෙන්නේ. බොහෝ පාපයන් වෙන්නේ අන්න එතනදී. ඉන්ද්‍රිය අසංවරයන් සිද්ධ වෙන්නේ එතනදී. කාය දුස්චරිත වාග් දුස්චරිත වෙන්නේ අන්න එතනදී. එතකොට මේ තණ්හාව ගැන දැනගන්නවා කියන්නේ පිනතර අපි මේ තණ්හාවේ හැසිරීම ගැන දැනගන්න ඕන. රූප ගැන ඇති වෙන තණ්හාව කියලා අතර වෙන්න බෑ. ඒ රූප ගැන තණ්හාව ඇති වෙන්නේ කොහොමද? ඒක වර්ධනය වෙන්නේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද? ශබ්ද තණ්හාව කියලා විතරක් දැනගෙන බෑ. මේව ඉතින් දැනගන්න ලෝකෙ පෙරලන්න ඕනේ. හිතට එබුණම ඇති. හිතට බිල බලන්න, මේ හිත කියවන්න, මේකේ අතීත අත්දැකීම් අවුස්ස අවුස්ස ගන්න. මොකද ඒ අතීතයේ අවුස්සන්නේ අපි තණ්හාව පරිේශණයට ගන්න, තණ්හාව පිරික්සන්න, තණ්හාව දැනගන්න. අපි මොකද්ද මේකේ හැසිරීම කියලා කල්පනා කරලා බලන්න පින්නතුනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී හැමුවේ මේ තණ්හාව හටගත්ත හැටි, හටගන්න රාසය වල ප්‍රත්‍යාදී තුලින් අර බිත්තියේ එකපාරක් තින්ත ගාලා තව සැරයක් ගාලා එහෙම ගාන්න ඒ එතන තින්ත ඝනත්වය වැඩි වෙනා වගේ තණ්හාවේ ඝනත්වය වැඩි වෙන හැටි. ඊළඟ වර්තමානයේ මොකක් හරි කෙනෝ හිතේ තණ්හාවක් තියෙනවා නම් බලන්න කල්පනා කළා මේක ඝනත්වයට පත්වුණු තණ්හාවක්ද? ඒ කියන්නේ අතීතයේ ඉඳලා තණ්හා කර කර ඇවිල්ලා දෙයකට. එහෙම නැත්නම් දැන් මේක දැන් මේ වර්තමානයේ යම්කිසි රූපාදියක් යමක් අරමුණු කරගෙන මේ කාලේ එහෙම ඝනත්වයකට තණ්හා කර කර යන පාරේ දින්නේ. අන්නේම හොඳට කල්පනා කළා බලන්න ඕනේ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී තුල ඊළඟ මේ තණ්හාව හටගන්නේ ඇයි? නේද අපිට මේ තණ්හාව හටගන්නේ අරමුණු වෙන දේවල් වල තියෙන සත්‍ය නොදකින නිසා. අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී මේ ධර්මාදීෙහි තියෙන සත්‍ය නොදන්නකම නිසාමයි මේ අවිද්‍යාදී හේතු වෙලාමයි මේ තණ්හාව උපදින්නේ. එතකොට මෙන්න මේ විදියට තණ්හාව ගැන ගවේෂණය කරන්න පින්නතුන හිත අස්සට එබිලා. ඔය වැඩේමයි බාහිර ලෝකෙත් එන්නේ. ඒක තේරුම් ගන්න ඕන. ඔය පැත්තේ තණ්හාව පිරික්ස පිරික්ස පරිේශණයට ලක් කරලා හොයාගන්න ගතිගුණ ඕවමයි බාහිර ලෝකෙත් තියෙන්නේ. බාහිර හිතලත් ඔය ලක්ෂණම තමයි. ඒ කියන්නේ මේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ධර්ම පරම්පරාවේට ආවේනික ලක්ෂණ හැම ධර්ම පරම්පරාවකම තියෙනවා. සාමාන්‍ය පුහුදුන් ලෝකයේ ගත්තම පුහුදුන් ලෝකයේ කියන 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනාගේ මේ නාම පරම්පරාවේ සමාන ගති ලක්ෂණ තියෙන අඩු වැඩි වශයෙන්. ඒකේ හරි ඉති අජ්ජත්තම්වා කායකානුපස්සී විරති බහිද්ධාවා කායකානුපස්සී විරති. තමන්ගේ පැත්තේ මේ අධ්‍යාත්මික වූ මේ කයේ යතහ භූත ස්වභාවය බලලා බලනවා බාහිර පැත්ත. අජ්ජත්ත බහිද්දාව. ඒ කියන්නේ මේ පැත්තත් යම්සේද මේ පැත්තත් එහෙමයි. මේ පැත්තත් යම්සේද මේ පැත්තත් එහෙමයි. වේදනාවෙත් එහෙමනේ. වේදනානුපස්සනාව වඩද්දී ඉස්සෙල්ලා තමන්ගේ පැත්තේ වේදනාව පිරික්සලා බලනවා. ඊට පස්සේ බාහිර වේදනාව පිරික්සලා බලනවා. ඊට පස්සේ මෙයා එනවා තීරණයකට මේ පැත්තේ යම්සේද මේ පැත්තත් එහෙමයි. මේ පැත්තේ යම්සේද මේ පැත්තත් එහෙමයි. ධම්මානුපස්සනාව ගත්තොත් දැන් නීවරණ පබ්බේ ගත්තට පස්සේ තමන්ගේ පැත්තේ නීවරණ ටික පිරික්සලා බලනවා. ඊට පස්සේ බලන්නේ නීවරණ වල ලක්ෂණ ආදී හොඳට මතු කරගෙන ඊට පස්සේ බලන බාහිර පැත්තෙත් කොහොමද? ඒ පැත්තත් එහෙමයි. එතකොට කල්පනා කරනවා ඒ පැත්තේ යම්සේද මේ පැත්තෙත් මෙහෙමයි. ඉති අජ්ජත්තම් වා කායකානුපස්සී විහෙරති බහිද්ධා වා කායකානුපස්සී විහෙරති අජ්ජත බහිද්ධා වා. දෙපැත්තම සංසන්දනය කර කර බලනවා මේ සමාන ගති ලක්ෂණ මේවයි යන්නේ කියලා. ඊට පස්සේ තමයි සමුදේ වැය වලට යන්නේ. එතකොට අන්න ඒ වගේ මේ පළවෙනි කාරණා තමයි කතමා ඥාත පරිඥා කියන තැනදී තණ්හාව දැනගන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මාදිය අරුමුණු කරලා උපදින හැටි හොඳට ගවේෂණය කරලා හොයනවා. ඊළඟට තියෙනවා පින්නතුනි කතමා තීරණ පරිඥා. තීරණ පරිඥා කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දැන් හඳුනගත්තනේ තණ්හාව ගැන යම් අවබෝධයක් ඇති කරගත්තනේ. අන්නේ තණ්හාව
තණ්හාව තුල තියෙන විවිධ ලක්ෂණ තියෙනවා. අනේ තණ්හාව තුල තියෙන විවිධ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තුන අනිච්චතෝ දුක්ඛතෝ ඝණ්ඩතෝ සල්ලතෝ ඊතිතෝ භයතෝ උපසග්ගා අසරණතෝ අනත්තතෝ වදකතෝ අගමූලතෝ ආදී වශයෙන් 40 ආකාරයකට තණ්හාව විදසුනට ගන්න බුදුරජාණන් වහන්සේ ආකාර 40ක් දීලා තුනේ ආකාර 40ට තමයි අපි කියන්නේ 44 ආකාර මහ විපස්සනාව කියලා. තණ්හාව ඇස්සේ අන්නරව තියනවාද කියලා බලන්න ඕන. ඒක තමයි තීරණ පරිඥාව. තීරණයකට එනවා හරි තණ්හාව අනිත්‍යයි. තණ්හාව දුකයි. තණ්හාව gaduwak වගේ. තණ්හාව උලක් වගේ. තණ්හාව බය සහිතයි. තණ්හාව දෝෂ සහිතයි. තණ්හාව කියන අසරණ ධර්මයක්. තණ්හාව කියන අනාත්ම ධර්මයක්. අන්නේ වගේ දැන් තණ්හාව ගැන පළවෙනි එක තමයි ඥාත පරිඥාව. තණ්හාව ගැන දැනගන්නවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්මාදී වශයෙන්. ඒ ගැන හොයලා බලනවා, ගවේෂණය කරනවා හොඳට හිතරෙබිලා. දෙවෙනි කාරණාව තමයි ඒ තණ්හාව මේ ලක්ෂණ තියෙනවද කියලා බලන්න ඕන. ඒ ලක්ෂණ බලමින් තීරණය කරන්න ඕන. ඔව් මේ තණ්හාව අනිත්‍යයි. දැන් බලන්න තණ්හාව අනිත්‍යයි කියන තැනදී අපි දන්නවා තණ්හාවේ තියෙනවා ඇතිවීම නැතිවීම. සහ විපරිණාම ස්වභාවය. තණ්හාවේ තියෙනවා ඇතිවීම නැතිවීම සහ විපරිණාම ස්වභාවය. ඊළඟට තණ්හාවෙන් අරමුණු වෙන දේ ගත්තොත් තණ්හාවෙන් අරමුණු වෙන දේ ගත්තත් ඒ අරමුණු වෙන රූපාරම්මනත් ඇති වෙනව නැති වෙනව විපරිණාම තත්ත්වයටපත් වෙනවා. තණ්හාවෙන් අරමුණු වෙන ශබ්දාරම්මන ගත්තට පස්සේ ශබ්දාරම්මන වලත් තියෙන ඇතිවීම නැතිවීම සහ විපරිණාම ස්වභාවය. ගන්ධ රස ස්පර්ශ ධම්මාරම්මන ආදී ගත්තත් ඒවයිත් තුන ඇතිවීම නැතිවීම සහ විපරිණාම ස්වභාවය. අන්නේ ටික අපි විදසුනට ගන්න ඕන. දැන් බලන්න දැන් තණ්හාව කියද්දී අපි ගමු දැන් ආදරය වගේ හැඟීමක් ගමු. ආදරය කියන්නේ අපි ගන්නවා තනිකරම තණ්හාවනේ. ආදරය කියන්නේ තණ්හාව, ලෝභ චෛතසිකය. ඔය ආදරය කියන හැඟීම හොඳට බලන්න ඒකාකාරීව තියෙන එකක් නෙවෙයි. තණ්හාව අපි දන්නවා කොහොමද තැම්ම හොතකම චිත්තක්ෂණයක් තුළ ඇති වෙනවා. එහෙනම් ආදරය කියන එක චිත්තක්ෂණයක් තුළ අපි දන්නවා ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. උප්පාද තితి භංග කියන අවස්ථා අත්දකින්නවත් උපදින මොන තණ්හාව. ඒකත් තණ්හාවේ තියෙන මහා දුබලතාවයක්. තණ්හාවට වැඩි වෙලා ඉන්න බෑ. ඒ තණ්හාව අපි දන්නවා නැති කරන්නෙකුත් නෑ, තණ්හාව වෙනස් කරන්නෙකුත් නෑ, තණ්හාව නැති කරන්නෙකුත් නෑ කියලා අපි දන්නවනේ. ඒ කියන්නේ තණ්හාවේ අනාත්මය කියලා අපි දන්නවනේ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ මේ සෝබාදහම තුල සත්‍යේ පුද්ගලයක ආත්මයක් විසින් උපදවන්නේ නැති මේ තණ්හාව ඇති වුන මොහොතේම වෙනස් වෙලා නැති වෙලා යන මහා අබ්බල දුබල ධර්මයක්. ඒ තණ්හාවේ යන්නේ දුබලත්වයක් තුන ඇති වුණු තැනම නැති වෙනවා. හැබැයි හේතු ලදකල්ලි ආපහු ඇති වෙනවා. ඒත් හැබැයි වැඩි කාලයක් තියෙන්න බෑ. චිත්තක්ෂණයක් තුල ෂණ තුනක් තුල ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන උපාද රීති භංග කියන ඒ සත්‍ය ස්වභාවයට ඒ ලෝක ස්වභාවයට මුහුණ දෙන්න වෙනවා මේ තණ්හාවට. ඒක තමයි තණ්හාවේ අනිත්‍යතාවය. ඊළඟට තණ්හාවේ ඊළඟට විපරිණාම කියන පින්නතර අපිට ආදරය වගේ හැඟීමක් ගත්තොත් ඒ ආදරය බලන්න මෙහෙමයි හිතට දැනෙලා තියෙන්නේ. ආදරය අඩු වෙනවා වගේ අඩු වේගෙන යනවා, ආදරේ වැඩි වේගෙන යනවා. එන විපරිණාම ස්වභාවය. තිබූ තත්ත්වෙන් වෙනත් තත්ත්වයකටපත් වෙනවා. තිබූ තත්ත්වෙන් වෙනත් තත්ත්වයකටපත් වෙනවා. ඒක බලන්න තමන් ඇසුරු කරන අයගෙන් ගොඩක් අත්දැකලා තියෙනවා. බලන්න තමන්ගේ ළඟ ඉන්න ස්වාමියා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, දූ දරුවෝ වෙන්න පුළුවන්. හොඳට බලන්න දැනිලා ඇති ওই ලෝකේ ජීවත් වෙද්දී එයාලගේ ආදරේ මේ ඇති වෙනවා දැනනවා. ඒ කියන්නේ එයාලගේ ක්‍රියාකාරකම් වලින්, විවිධ උපකාර වලින්, විවිධ වචන වලින් දැනන ආදරයක් ඇති වෙලා කියලා. ඒ වගේම ඊළඟට පිනතුර දැනෙනවා බලන්න ඒ ආදරේ මේ දැන් උදේ එහෙම ආදරයක් තියෙනවා කියලා දැනෙනවා. හවසෙද්දි මොකද වෙන්නේ? ඒ උදේ තරම් ආදරේ නෑ වගේ දැනෙනවා. හොඳට බලන්න එහෙම ජීවිතේ කොච්චර අත්දැකීම් ලැබල ඇද්ද කියලා. يعني ආදරේ තියෙන විපරිණාම ස්වභාවය. මේ මොහොතේ යම් ආකාරයකට තිබුණද යම් ආකාරයකට හටගත්තද ඊළඟ මොහොතේ ඒ ආකාරයටම හටගන්නේ නෑ. වෙනත් ආකාරයකට හටගන්නේ. ඒක තමයි ආදරේ තියෙන අර අසමතුලිතභාවය කියන්නේ. ඒක අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා. ඒ විපරිණාම ස්වභාවය ආදරය කියන හැඟීමේ ඒ කියන්නේ තණ්හාවේ හරියට තියෙනවා. අන්න ඒ වගේ මේ ඊළඟට මෙහෙම දෙයක් උත් වෙනවා. දැන්
එක රූපයක් අරමුණු කරලා උපදින තණ්හාව ඒ රූපය අරමුණු දැන් ඒ රූපය අරමුණු කරලා උපදින තණ්හාව ඒ මොහොතේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා විතරක් නෙවෙයි වෙන රූපයක් අරමුණු කරලා වෙනත් තණ්හාවක් උපදින ස්වභාවයදුත් තියෙනවා. කියන්නේ තණ්හාවේ තියෙනවා එකම රූපයක්ම අරමුණු කර කර තණ්හා කර කර තණ්හා කර කර තණ්හා කර කර ඉඳීම තුළ වෙහෙසටපත් වෙන ගතිය. උදාසීන වෙන ගතියක්. එතකොට මොකද වෙන්නේ? වෙනත් රූපයකට තණ්හා කරන ස්වභාවයකටපත් වෙනවා. කියන්නේ දැන් අපි මේ ලෝකේ තමන්ගේ හිතින් අහලා බලන්න ඔය අපි ගැන සාමාන්‍යයෙන් මැරීගෙන ආදරය කරනවා කියලා. ඒ මැරීගෙන ආදරය කරන චරිතපව කාලයක් යදී ලයිට් කණු වගේ දැනෙන්නේ. ලයිට් කණුවක් කියන්නේ අපිට දැන් දැක්කට පස්සේ තණ්හාවක් උපදින්නේ හරි උදාසීන ගතියන්නේ අන්න ඒ වගේ මේ ලෝකේ සමහර රූප මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්ම ආදරය ආදී ධර්මයන්ට තණ්හා කරන ලෝක සත්ත්වයා එක තැනක් එනවා. ඒ කියන්නේ ස්වභාවයක් ඒක. ඒ රූපය පිළිබඳ උදාසීන වෙනවා. ඒ ශබ්දය පිළිබඳ උදාසීන වෙනවා. ඒ උදාසීනත්වයේ තුල වෙන එකක් හොයනවා තණ්හා කරන්න. එහෙම නැද්ද බලන්න ඔය ජීවිතේ? නැතුව බෑ නැතුව බෑ නැතුව බෑ කියලා දැනිච්ච රූප පිළිබඳව තණ්හාව ඒ කාලේ තිබ්බට ඒ තණ්හා උදාසීනත්වයකටපත් වෙනවා. හැබැයි ඒ ගැන උදාසීනත්වයකටපත් වුණා කියන්නේ මේ තණ්හාව නිරුද්ධුණා නෙමෙයි. ඒ තණ්හාවෙන් සදහටම නිදහස් වුණා නෙමෙයි. හැබැයි දැන් ඒ උදාසීන මානසිකත්වයේ තුල හොයන වෙන රූපයක්, වෙන ශබ්දයක්, වෙන ගන්ධයක්, වෙන රසයක්, වෙන පහසක්, වෙන ආදරයක්. ඒ වගේ මහ තණ්හාවේ මහ අමුතු ගති ටිකක් තියෙනවා. හැම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා. ඒ වගේම තිබූ තත්ත්වයෙන් වෙනත් තත්ත්වයකටපත් වීම කියන විපරිණාම ස්වභාවය ඊළඟට එකම රූපයක් මරමුණු කර කර තණ්හා කරනවා කියලා දෙයක් නෑ තණ්හාවේ. අර එක තැනකදී නට අත්ෙන්නත්තට මාරුණ වඳුරෙක් වගේ. මේව දැනුණොත් පින්නතුනේ මහා කලකිරීමක් ඇතිවෙනවා තණ්හාව ගැන. මොකද්ද මේ පිස්සුව කියලා? මොකද්ද මේ පිස්සු හැංගීම කියලා? අන්න ඒක මතු කර ගැනීම කියන අනිච්චතෝ. ඒ තණ්හාවේ ඇතිවීම නැතිවීම සහ තිබූ තත්ත්වයෙන් වෙනත් තත්ත්වයකටපත් වීම සහ තණ්හාවෙන් අරමුණු කරන වස්තු වෙනස් වීම. දුක්ඛතෝ කියන්නේ මේ තණ්හාව දුක ඇති වෙන්නට හේතු වෙනවා. තණ්හාව කියන්නේ දුක ඇති වෙන්නට හේතුන ධර්මයක්. ඒක ඉතින් පින්නතුන්ට ඕනතර අත්දැකලා තියෙනවනේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සියල්ලම අත්දැකේ තණ්හාවක් මුල් කරගෙන යමක් ගැන යමෙක් ගැන ඇති වුණු. ගණ්ඩතෝ කියලා කියන්නේ මේ තණ්හාවේ තියෙනවා. දැන් gaduwak ගත්තට පස්සේ අපි දන්නවා මේ මොහොතේ යම් කිසි තුවාලයක් තියෙනවා නම් අපේ තුවාලයට බේත් කරනවා. ඒ තුවාලයට බේත් කරනවා. බේත් කරාට පස්සේ හොඳ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලයක් ගිහිල්ලා තුවාලයක් හට ගැනීමට පරිසරය සකස් වෙද්දී ආපහු තුවාලය සකස් වෙනවා. අපි තුන් ශරීරය තියෙනවා කියලා කෙනෙකුට කසන කැසීම තුළ මතුවෙන දද කුෂ්ඨ වගේ දෙයක්. එයා වුණ මොකද කරන්නේ? දද කුෂ්ඨයට බේත් කරලා හොඳ කරගන්නවා. මෙන්න ආපහු දද කුෂ්ඨයක් කාලයක් ගිහිල්ලා ඔය මේ අපත්‍ය ආහාර ගැනීම තුළ ආපහු හට ගන්නවා. ඒකටත් බේත් කරනවා. ඒ වගේ දද කුෂ්ඨ ආදී gadu ආදී හටගත්තට පස්සේ ඒවායේ නිට්ටාර සුවවීමක් නැහැ. වරින් වර ඇවිස්සනෝ සංසිඳනෝ. තණ්හාවත් ඒ වගේ. යම් යම් හේතුන් නිසා තණ්හාගින් ඇවිස්සීලා ඊළඟට ඒ තණ්හාගින් නිවා ගන්න අපි ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී ඒවට ලං කරනවා. තුවාලෙට බේත් දැම්ම වගේ. එතකොට ඒ තණ්හාව සංසිඳල යනවා. මොඳර බලන්න සමහර අවස්ථාවල ඇතුළේ තණ්හාගින් නිවා ගන්න අවශ්‍ය හේතු ටික අපි ලං කරනවා. එතකොට ඒක සංසිඳල යනවා. හරියට බඩගින්නට සතෙකුට කෑමක් දුන්නා වගේ. බඩගින්නට කෑම දෙනකම්ම ওই ගෙවල් වෙන බල්ල බලලු කෑ ගහනවා. දුන්නට පස්සේ සද්ද නැති වෙනවා. හැබැයි ආපහු හවස පටන් ගන්නවා. අන්න ඒ වගේ තණ්හාව කියන මේ ගින්න ඇති වුණාට පස්සේ ගින්න ආහාරයට ගන්න දේවල් එකතු කරාම ඒක සංසිඳිලා යනවා. තුවාලෙට බේත් දැම්මා වගේ. සතාට කන්න දුන්නා වගේ. හැබැයි ආපහු මොකද වෙන්නේ? ඊළඟ මොහොතෙත් දන්නේ නැහැ. විනාඩි 10කින්ද දන්නේ නැහැ. ආපහු අර ගින්න හට ගන්නවා. ආපහු සංසිඳුවනවා. ආපහු වරගින්න හට ගන්න. ආපහු සංසිඳනවා. ඕක තමයි ජීවිතේ කරන්නේ. ඒ මහන්සිය දැනෙන්න ඕන. තණ්හාවට සැලකීමේ මහන්සිය, තණ්හාවට තණ්හාගෙන නිවා ගැනීමට අවශ්‍ය වස්තු එකතු කර ගැනීමේ ඒ හේතු සකස් කර ගැනීමේ මහන්සිය අපිට දැනෙන්න ඕන.
හරියට නිට්ටාවට හොඳ වෙන්නේ නැති තුවාලයකට දදේකට ගඩුවකට බේත් දදා යන ගෙවන ජීවිතයක් වගේ. ඉතින් මෙන්න මේ වගේ පින්නතුනි මේ තීරණ පරිඥාව තුල මෙයා තීරණේ කරනවා තණ්හාව ඒකාන්තේ මනිතස බඩපත් වෙනවා. ඊළඟට තණ්හාව දුකට හේතු වෙන ධර්මයක්. දුකට හේතු වෙන ධර්මයක්. දුක් විඳින්න හේතු වෙන ධර්මයක්. දුකට කැදැල්ලක් වගේ තණ්හාව. ගණ්ඩතෝ කියලා කියන්නේ මේ තණ්හාව කියන එක gaduwak වගේ. ඊළඟට තව තියෙන සල්ලතෝ ඊතිතෝ බයතෝ. ඉතින් මේ විශාල විස්තරයක් තියෙනවා මේ විදර්ශනාවට ගන්න. නමුත් අපි දැන් කාල වේලාව එහෙමම සම් වෙන නිසා අපි යම් කිසි සිහිපත් කිරීමක් කළේ මේ ඥාත පරිඥාව තුළ තණ්හාව ගැන දැනගන්නවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වශයෙන් ඒව හිත ඇතුලෙන් හොයනව ගවේෂණය කරනවා. බාහිර ලෝකයේ තුලත් සංසන්දනය කර කර බලනවා. ඊළඟට තීරණ පරිඥාවෙදි කරන්නේ ඒ තීරණ විනිශ්චයකට එනවා. මේ අනිච්ච දුක්ඛ ආදි විවිධ ලක්ෂණ මේ තණ්හාවේ තියෙන බව ඔන්න ඔය විනිශ්චය තුළ වාසය කරන කෙනා තමයි පහාන පරිඥාවට එන්නේ. පහාන පරිඥාව කියන්නේ යාගේ තදංග වශයෙන් තණ්හාව ප්‍රහාණය වෙන පටන් ගන්නවා. අවසානයේදී මොකද වෙන්නේ? ඒ පහාන පරිඥාව තුළ වාසය කරන කෙනාගේ සමුච්ඡේද වශයෙන් තණ්හා ප්‍රහාණය හෙවත් තණ්හා අනුසය ප්‍රහාණය සිද්ධ වෙනවා. තණ්හා උපදින ස්වභාවය ප්‍රහාණය වෙනවා. පහාන පරිඥාව තුළ ඉස්සරහට ගිහිල්ලා තදංග වශයෙන් කෙලෙස් තණ්හාව යට කරගෙන සමුච්ඡේද ප්‍රහාණයට එන අවස්ථාව. ඉතින් මේක හරිම ගොඩක් කල්පනා කරන්න තියෙන කාරණාවක් මේක මේ තණ්හාව කියලා කියන්නේ. ඔය ජීවිතේ වින්ද හැම දුකකටම හේතුව තණ්හාව. බාහිර ලෝකයක් නෙවෙයි. ඒ නිසා තණ්හාවම අල්ලගන්න එයාම නැති කරන්න. ඒ තණ්හාවත් එක හැම තිස්සෙම හැප්පෙන්න පුරුදු වෙන්න. යමකට හිත ආස කරද්දී ආස කර කර අර බල් කෑමිල්ලන තිරිසනා වගේ මේ හැඟීම ඉල්ල ඉල්ල වද දෙද්දි නොදීන්ඩ. අන්න එහෙම මේකට ප්‍රතිවිරුද්ධ බලයක් යොදලා බලන්න මෙයාගේ හැසිරීම ඊට පස්සේ කොහොමද කියලා. ඒ අතර මෙයාගේ විදර්ශනාත් කරගෙන යන්න. හැම දෙනාටම ඒ තණ්හාව ගැන තව තවත් අවබෝධය ඇති වෙලා, තණ්හාවේ බියකුරුකම ගැන අවබෝධය ඇති වෙලා තණ්හාව ප්‍රහාණය කරගන්නට හැම දෙනාටම ධර්ම ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දුකක්ම අවසන් වේවා කියලා ඒ විදිහට ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද දවසේ ධර්ම දේශනා සඳහා ඉතාම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචි ලලීන්ද්‍ර කසුන් ජයරත්න මහත්මයා විසින්. එතුමා විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා කසුන් ජයරත්න මහතාගේ 38 වන ජන්මදිනයේ නිමිත්තෙන් ධර්ම දාණයෙන් ජනිත වන පුණ්‍ය කුසල් බලයෙන් හැදූ වැඩූ දෙමාපියන් සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති වර්ගයාට පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා කියලා ඒ මහත්මිය ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ දෙමාපියන්ට වගේම විශේෂයෙන්ම අද දවසේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය ලෝකෙට ධර්ම දානයක් විදිහට ලබා දෙන්න ඉතාම ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු ඒ 38 වන උපන්දිනයේ සමරන කසුන් ජයරත්න මහත්මයාටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තව තවත් මේ ධර්ම මාර්ගයේ තුලිතාවත් ශක්තිමත් ඉදිරියට යෑමට අවශ්‍ය සිහිය නුවණ වීර්ය අධිෂ්ඨානේ නැවත නැවත ලැබිලා දුක් මාත්‍රයක්වත් නැති හිතක් සකස් කර ගැනීමට මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලින් ඔබතුමාට හැකි වේවා කියලා. දායකත්තේ දරුව අයගේ දරුව මහත්මයාගේ භාර්යාව වන චමිල්කා මහත්මියගේ දෙමව්පියන් දරුවන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ ධර්ම දාණයෙන් ජනිත වන පුණ්‍ය කුසල අනුමෝදන් වේවා. ඒ හැම දෙනාටම සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශවයේ පරලෝක සපත් ඥාතීන්ටද සියලු ලෝක සත්ත්වයන්ටද මේ පින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිත සැපවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. උන්වහන්සේ පතන බෝධියකින් නිවන් දකිත්වා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් දායකත්වයේ දරන ලලීන්ද්‍ර කසුන් ජයරත්න මහත්මයාටත් ඒ වගේ මේ පින්වත් මහත්මයාගේ පවුලේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන අපේ පින්නතුන් හැම දෙනාටමත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලෙන් හැම මොහොතකම කායික මානසික සුවපත් භාවයේ වේවා.
තියෙනව සියලුම දුක් දෝමනස්යන් ජීවිත වලින් බැහැර වේවා තව තවත් පිළිවෙත් මඟ හැමාතකින්ම සරු කර ගන්නට අවශ්‍ය යෝධ බල යෝධ ශක්තියම ලැබේවා මේ ජීවිතේම නිවන් දකීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති මෝහක්ඛයෝ නිබ්බානං